ඇමති දන්නෝ හැම රෝහලක් ඉදිරියේ මල් ශාලාවක් තියෙන විත්තිය. ඒකද එයා තේරුම් අරන් තියෙනවා. ඒක නිසා බෙහෙත් නැහැ කියන එක තමයි වෛද්‍යවරුන්ගේ හිඟය ගැන. එයාට එච්ච ලොකු ගැටලුවක් නැහැ ප්‍රධාන ප්‍රශ්නය. අද උදෑසන 8ට ආරම්භ කළ මෙම වර්ජනීයට විකිරණ තාක්ෂණ වේදීන් රසායනාගාර විද්‍යාඥයින් ඖෂධ වේදීන් ඇතුළු සේවා කිහිපයක වෘත්තීය සමිති පහක් එක්ව සිටිනවා. වර්ජනීය ආරම්භ කළේ බඳවා ගැනීමේ පටිපාටිය වහා අනුමත කිරීම වෘත්තීය සමිති නායකින් දඩයම් කිරීම අත්හිටවීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මේ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට දුරබැහැර ප්‍රදේශවලින් පවා පැමිණි රෝගීන් ආපසු හැරී ගියේ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට හා ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බීත් ගන්න එන්නලු හෙට රැයට ප්‍රවෘත්ති බලන්නලු බලලා හෙට නැත්නම් සවුදා එන්නලු පළ 4000ක් විතර කරගෙන ආවේ ටීවිල් එකට මාතර දිස්ත්‍රික් මහරෝහලේ අංශ කිහිපයක්ද අද දිනේ ක්‍රියාත්මක වූයේ නැහැ. ඇමති දන්නෝ හැම රෝහලක් ඉදිරියේ මල් ශාලාවක් තියෙන විත්තිය. ඒකද එයා තේරුම් අරන් තියෙනවා. ඒක නිසා බෙහෙත් නැහැ කියන එක තමයි වෛද්‍යවරුන්ගේ හිඟය ගැන. එයාට එච්ච ලොකු ගැටලුවක් නැහැ ප්‍රධාන ප්‍රශ්නය. අවමංගල ශාලා ඒවා තියෙන. කුරුණෑකල ශික්ෂණ රෝහලේ රසායනාගාර සේවා අද අඩාල වුණා. මිනිස්සුන්ගේ ජීවිත ප්‍රතිපත්තිලන මේ මිනිස්සු මේ අද කොම් බලාගෙන ඉන්නේ. මහනුවර ජාතික රෝහලට පැමිණි විශාල පිරිසකටද හිස්සතින් ආපසු යාමට සිදු වුණා. මාත්‍යර ළඩ වෙලා ඉන්නේ. මේ වැටින් නම් ඇවිත් ඉන්නේ බෙහෙත් දෙන්නේ නැහැ. දීපාන්දරෙන් නම් ආව බෙහෙත් දෙන්නේ නැහැ කිව්වා ඉතින්. දැන් ඉතින් යන්න යන්නේ ආපහු. මොනා කරන්නද? පාමසෙන් ගන්න සල්ලි නැහැ. බදුල්ල ශික්ෂණ රෝහලෙත් වර්ජනයට සම්බන්ධ වී සිටි අංශවලින් කිසිදු සේවාවක් අද දිනේ ක්‍රියාත්මක වූයේ නැහැ. පානදුර මූලික රෝහල මෙන්ම කළුතර ශික්ෂණ රෝහලේ කටයුතුද පරිපූර්ණක වෛද්‍ය වෘත්තික වැඩ වර්ජනය හේතුවෙන් අකර්මණ්‍ය වුණා. පොළොන්නරුව හිඟුරක්ගොඩ මූලික රෝහලේ වර්ජනය ක්‍රියාත්මක වුවත් සායනවලට සහභාගී වූ රෝගීන්ට ඖෂධ ලබා දීමට පියවරගෙන තිබුණා. ගාල්ල කලාපිටියේ ශික්ෂණ රෝහලේ වෛද්‍ය රසායනාගාර විකිරණ අංශය සහ ඖෂධ නිකුත් කිරීම් අංශවල සේවා කිසිවක් අද ක්‍රියාත්මක වූයේ නැහැ. හලාවත මහරෝහලේද පැවති කලාපිටියේ ශික්ෂණ රෝහලට සමාන තත්ත්වයක්. බේත් නැහැ, මොනවත් නැහැ, කවුන්ටර් වහලා. මගේ ලෙඩ හතරට බේත් ගන්න මාසෙට 29000ක් විතර වුණා. පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැතුණා. එහිදී ඇති වූ එකඟතාව මත හෙට උදෑසන 8ට වැඩ වර්ජනය අවසන් කිරීමට නියමිතයි. අපිට ලේකම්වරයා දීපු තීරණ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව තව දුරටත් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන්නට වෙනවා. ඔහු එකඟතාව දීලා තියෙනවා. ඔහු වෘත්තීය සමිති මර්ධනය කරන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් ඔහුත් නොදන්නා නිර්දේශ සමහර වෙලාවට රාජ්‍ය පරිපාලනය ඒ වගේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වලට යවලා තියෙනවා. ඉතින් මේක පැටලිවි සහගතයි. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.